සොබා දහම කොයිතරම්නම් අසිරිමත් වියමනක්ද ජීවිතය පිළිබඳව පාඩම් කියා දෙන මේ මහාර්ග නිමඋම් පොළෙහි සුවහස් දලධාරී හස්ති රාජයෙකු දකින්නට තවත් වරමක් අපට හිමි වුණා බලන්න කොතරම්නම් ඒ දල යුග්මය සුවිසල්ද හැඩකාරද කියා වෙල් ඉපනැල්ල ඔබ්බේ ඈතින් පෙනෙන ලන්ද අද්දරින් ගමන් කරන මේ සුන්දර ප්‍රතාපවත් ශරීරධාරියා අපි ජීවිතයට රැගෙන ආවේ අරුමැසි සැනසුමක් කොතරම් නම් ජීවිතය පිළිබඳව ඉඟිබිඟි ඇතත් මෙතරම් සුවිසල් සද්ධන්තයකු මිහිපිට තවමත් පරිස්සම් සහගතව ජීවත්වීමට භාග්‍ය ලබා ඇත්තේ කෙසේද? ඒ අන් කිසිවක් නිසා නොව සොබා දහම සුරකින මිනිසුන් විශාල ප්‍රමාණයක් මේ මිහිපිට ජීවත් වන නිසායි. නේක ප්‍රකාර ආර්ථික අභියෝග හමුවේ මිනිසුන් වන සතුන්ට එරෙහිව තමන්ගේ කුරිරු බව ප්‍රත්‍යක්ෂ කළත් හිතින් එසේ නොකොට කෙසේ හෝ මේ මව්බිමට මෙවැනි අරුමැසි වන සතුන් තිළින කරන්නට තවමත් උත්සාහ ගන්නා මානවයින් අපමණයි. වන ගැබට රිංගා මොහොතක් එතැන නතර වී බිමින් නෙලාගත් තන සුමුගක් කටහිරුවා තමන් සතු අභිමානවත් විරාජමාන ස්වභාවය විවිධ කෝණවලින් අපට දෘශ්‍යගත කරන්නට මේ සුවිසල් හස්තියා වගබලා ගත්තා. ඒ නිසා තමයි අපට මේ තරම් සුවිශේෂ රූපරාමු පෙළක් ඔබට සේන්දු කළ හැකි වන්නේ. බලන්න මේ පිට දිහා කොතරම් නම් බෙඩි ගැට ප්‍රමාණයක් මේ දළධාරියා සතුද කියා. මේ ඒ ඇත් රජාගේ තාවකාලික වන අලි පවුල. කොතරම් නම් සමාජයෙන් මිනිසුන්ගෙන් පීඩාවට පත් වූ ශරීරයක්ද මේ. බැලූ බැල්මටම එය හිත රිදවන තරම් ජීවිතයට අලුත් පිවිසුමක් සකසා ගන්නට හැමදාමත් උත්සාහ ගත්තද වන සතුන් වේගයෙන් අඩුවී යන වනාන්තර පද්ධති තමන්ට එරෙහිව එසවෙන සුවිශාල ගිනි අවි බඳින තුවක් හක්ක පටස් විදුලි වැට ඇතුළු නේක ප්‍රකාර බාධක හමුවේ ජීවිතයට වේගයෙන් සමුදෙනවා. එවැනි පරිසරයක මෙවන් ප්‍රභය සිඩාවන් කුලකයක් සමග ජීවත්වීමට ලැබීමම මහත් කුසලයක්. රටට විදේශ විනිමය ගෙනෙන මේ දැවැන්ත හස්ති රංචු හෙටටත් මේ බිමෙහි ඉපනැල්ල කන්නට පැමිණෙන අයුරු දකින්නට නම් අප කළ යුත්තේ ඒ සෑම සතෙක් වෙනුවෙන්ම අපෙන් විය යුතු යුතුකම සොබා දහම සුරැකීම නම් උත්තම කාර්ය මනාකොට ඉටු කිරීමයි. සීක්‍රට්ස් ඔෆ් නේචර් සඳහා ඔබට ඇරයුම් කරනවා.